Hi, princess. Oh, my princess. ආරාධනා නැතුව අපි දෙන්න වෙනම නුවර යන්න පටන් ගත්ත දවසක් හරිම පාළුවයි. ඉතින් අපි කෑම කන්න, يعني උදේ කෑම කන්න අපි නැවතුණා අඹේ පුස්සේ. ඒ වෙලාවේ තමයි ආරාධනා නැකිල්ලන්නේ. ඔව්. ඉතින් අම්මා අපිට කෝල් කරලා ආරාධනාගේ වීඩියෝ එකක් පෙන්නුවා. අපි ඉතින් හරිම ආසාවෙන් එයත් එක්ක කතා කරා. දේ හතහමාරට තමයි නැකිල්ලා තියෙන්නේ. අපි උදේ හතහමාරට අඹේ පුස්සේ. මෙතන හරිම රස කෑම ටිකක් තිබ්බා. මං ආසම දෙය තමයි පොල් සම්බෝලා, රෝස්පා, නිදියාප්ප, මිරිස් මාළු, මේ හැමදේම හොඳට කෑවා. ඔයාලා දන්නවද මේ ඈතින් පේන්නේ මොකද්ද කියලා? මේ ඈතින් පේන්නේ තමයි සරදියල් හිටපු මුතුවන් කන්ද. මුතුවන් කන්දෙන් මාවනැල්ලට යනකොට මුතුවන් කන්ද තමයි ඔය පේන්නේ. ඉස්සර අපිට ආරංචි වුණ විදිහට උතුවන් කන්දේ මැදේ ඉඳලා තමයි සරදියල් පල්ලෙහා යන කරත්ත දිහා බලලා ඒ කරත්ත මංකොල්ල කන්න දුවගෙන ආවා කියන්නේ. ඉතින් ওই කතන්දර මං චතුරිකාට කියන ගමන් තමයි මේ ගමන අපි පිටත් උනේ. ඔය දයාන් වික්‍රමතිලගේ YouTube channel එකේ මේ කැමරා කරන්න අලුතෙන් කෙනෙක් හොයනවා. මේ ඉන්න කැමරමන් හරි නැහැ. මේ තියෙන මේ නාය ගියපු හරි මේ. කඩනවා නේද ගල් ටික? ඒකද මුඩ කඩනවා නේද? හරි. ඉතින් පාන්දර ආවේ ගෙදරින් එක දරියක් ඉදිබටයි. දැන් දෙන්න මම යනවා ෂූට් එකට. ටික ලස්සන. ඉගෙන හිටනවා ලාවා බලලා කියලා. ඔක්කොම උදයි නුවර පාරේ මේ වාහන අදින. ඊය දුරෝ බස් ඊය දුරන් මේගොල්ලෝ එන්නේ නිකන් මේ යම රජුරුවන්ගේ ගෝලියෝ වගේ මරාගෙන වැරෙන්න බලාගෙන ඉන්නේ. මේ පාර යනකොට ඉතා අවදියෙන් ජීපුද්දෙන් යන්න ඕනේ. නැත්තම් මේ සමහරක් මිනිස්සු යම රජුරන්ගේ ගෝලියෝ වගේ ඉන්නේ. ඒ නිසා කල්පනාවෙන් යනවා උදේ හින්දා. උදේ එනකොටම දැක්කේ සුබ නිමිත්තක් නෙවෙයි අසුබ නිමිත්තක්. බස් එක කොයි වෑන් එක කොයි මූණ හැප්පිලා. දෙන්නගේම නොතන කිලිමත්කම අපිටත් තේමෙන්නේ ඉඳ දින ඉඳ කල්පනා වෙනවා. මොකද මේ මිනිස්සු එන්නේ මූණට නිසා. කඩු ගන්නව කන්ද නගිනකොට අමුතු ගැම්මක් එනවා. ඒක හිතට එන ගැම්මක්. හොඳන්නේ මේ ගෙදට්ටාව වගේ හැඟීමක් එනවා කඩු ගන්නව නැග්ගට පස්සේ. කඩු ගන්නව බැස්සට පස්සේ පිටකෙදරකට ගියා වගේ හිතෙනවා. කඩු ගන්නව නැග්ගට පස්සේ ගෙදට්ටාව වගේ හිතෙනවා. ඒක අමුතු ගැම්මක්. ඉතින් අපි කන්ද උඩට මිනිස්සු ඉඳලා ඒක කියන්න තමයි හැදුවේ. අද අපිට ගොඩාක් පාළුයි අපේ ෆැමිලි එකේ ආරාධනා හවුස් එකේ මුදුන් මල්කඩ අපේ කවුද හුස්ම ටික හුස්ම නේද? ඒ හුස්ම ටික කියන වචනේ ගැන මම අර කතාවක් කියන්නද? ඔය වචනේ මම හොයාගත්තේ මීට අවුරුදු 11කට 12කට අතර කලින්. ඊටත් වැඩි නේ. ඊටත් වැඩි නේ. ආ. යන්නේ ඒක පොඩි වචනින්ද ප්‍රශ්න ඇතිලා නේද? ඔව්. හැබැයි ප්‍රශ්න ඇති වෙච්ච අය අදක භවිතා කරලා නේද? ඔව්. එතකොට අප මොකද කරන්න ඕනේ? උපේක්ෂා සාගත බලලා hinaවලා නිකන් ඉන්න. හරියට මහා. මොකක්ද මේ වචනේ? කච්චකෝ මේ වචනේ කියලා. කච්චකෝ මේ වචනේ කියලා
අදින වචන කියනවා නේද? ආ. ඒක පැත්තකට ගන්න. කතා කරලා වැඩන්නේ. මේ අපි ෂූට් එකේ ෂොට්ස් එක පෙන්නන්නම්. ඉතින් ඇත්තටම අද කියන්නේ නේද වීඩියෝ එකක් කරන එකත් හොඳයි කියලා හිතන මොකද යන්න නැතුව යන හින්දා එයාටත් පෙන්නන්න පුළුවන් නේ අපි දෙන්න කොහොමද කිහිල්ලාවේ කියලා. හැබැයි දුකේදී අද යන හසරේ ගියා. අපි ෂූට් එකට යන නිසා ධෝනි එක් කරන් ආවේ නැහැ. ඉතින් පාළුවේ අපිට නේ. ඔව් අනේ. මම හැමතිස්සෙම කෝල්ස් ගන්නවා ඒ නිසා යාට. ඉතින් ඉතින් ගන්න විදිහ නැද දැන් හසරේ. පාළුව කියන්නේ මේ දැන් හිටියනම් මම බැනුම් ගොඩක් අහගෙන. හයියෙන් යන්න බෑ. එකපාරට බ්‍රේක් කරන්න බෑ. එකපාරට හයියෙන් පිකප් කරන්න බෑ. යන වාහනත් එක රණ්ඩු කරන්න බෑ. යන වාහනත් එක රණ්ඩු කරන්න බෑ. මිනිහෙක් රවල බලන්න බෑ. මේ ටික ඔක්කොම කරගෙන මම මේ ගමන ගියා නම් අද මට නුවරට යන්න පැය 4ක් 5ක්වත් වෙනවා. නමුත් අපි පැය 2කමාරකින් 3කින් විතර නුවරට ඉන්න බලාපොරොත්තුවක් තිබ්බ නිසා තමයි අපි ආවා. ඉතින් හිමිසරේ ආවා. ඉතින් කියන්න දෙය තමයි යා නැතුව පාළුවේ. ගොඩක් පාළුවේ. ලස්සනයි. මයි ෆෝන් එක ESM එක හදාගන්න ගිහිල්ලා කනෙක්ෂන් මොකක්වත් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මම මේ ණයට ෆෝන් එකක් දීලා තියෙනවා මගේ ඔන්ලයින් ඊසිම් හදාගන්න යනකොට කල්පනා වෙන. දැන් එක සිග්නල් එකක්වත් නැහැ, කෝල් එකක් නැහැ. උඩ කලා වෙලා ඉන්නේ. ඔන්න ඔහොම තමයි ෂූට් එක පටන් ගත්තේ. ඉතින් හරිම ලස්සන ලොකේෂන් එකක් මේක. මෙතන ඉඳලා බැලුවාම පල්ලෙහා දළදා මාලිගාව පේනවා, නුවර වැව පේනවා, නුවර ටවුන් එකම පේනවා. හරිම ලස්සන ලොකේෂන් එකක් අපි මේ ෂූට් එක කෙරුවේ. මම මේ වීඩියෝ එකේ අන්තිමට දාන්නම් අපි මෙතන කරපු මියුසික් වීඩියෝ එක. ඒකත් බලන්න, හරිම ලස්සන මියුසික් වීඩියෝ එකක්. මේ ලොකේෂන් එකත් ලස්සනයි. අපි හරි කැමැත්තෙන් වැඩ කරපු ලස්සනම ලස්සන මියුසික් වීඩියෝ එකක්. ලොකේෂන් එකත් ලස්සනයි. ඔය ඈතින් පේන්නේ දළදා මාලිගාව, නුවර වැව. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට මම අපේ මියුසික් වීඩියෝ එකේ ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකත් බලන්න, කමෙන්ට් එකක් දෙන්න. ආරාධනා නැතුව අපි දෙන්නගේ මේ ගමන හුඟක් පාළු වුණා. නමුත් ඉතින් ෂූටින් යනකොට ආරාධනත් එක්ක යන්නත් විදියක් නැහැ. ඒ හරිම ලස්සන ලොකේෂන් එකක්. ඔය පේන්නේ මාලිගාවේ හවස ලයිට් දාලා. හරිම ලස්සනයි. හොඳින් ඉන්න, ජය වේවා.